මේකෙදි මේ ගොඩක් ඒව නෙමේ ගාන්ට රිලැක්ස් කරලා බොඩිය මේව කළාට ප්‍රධානික අල්ල ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය නැත්තම් තේරුමක් නැහැ අර රෑ ඉන්නේ වයි පයින් යනවා කැලවල වල ඉන්නේ වයි ඔක්කොම කරන අය ඉන්නවා ගොඩක් ඕක චර්යා ධර්ම වලටයි මෙතන ඕනේ චර්යා ධර්ම උදව් වෙන්නේ අර කිකිලිය කියන්නේ කිකිලියට කිකිලිය අර මොකද්ද බිත්තරේ උණුසුම් දෙනවා කියන එකට තමයි චර්යා ධර්ම කියන්නේ ස්පිරිචුවල් ලයිෆ් ස්ටයිල් එක අධ්‍යාත්මික ජීවත් වෙන විදිය ඒකෙන් අධ්‍යාත්මීය ජීවත් වෙන විදිය සීල රැකගෙන සමාධි උපද්දවන විදියට ඉන්නකොට අනිවාර්යම එහෙම ඉන්න එකේනා මේ දේශනාවල් බල්ලා මෙනී කරන එක කරනකොට තමයි ඒ දෙක එකට යනකොට ටික වෙලාවක් අර කිකිලියට ඒ කියන්නේ කිකිලිය අර කුකුල මේ බිත්තරේ වකිනවා වගේ බිත්තරේ උණුසුම දිදී යනකොට තමයි අර පැටව් ඒ අර මේක කඩාගෙන කඩනවා කියන්නේ ඥානයේන එක දර්ශනයේන එක එතකොට ඒක අර උණුසුම දුන්නේ නැත්නම් ඒකට එන්න කඩන්න බෑ ඒ උණුසුම දෙන එකට කියන්නේ ඔය සීල සමාධිය වඩාගෙන ඉන්න ජීවිතය ඒකත් එක්ක තමයි මේ පඤ්ඤාව උද්දිදී තියෙන්න ඕනේ අර අරව තමයි අයිති ගොඩාක් නිදිය ගන්නකොට අර ඒ චර්යාව හොඳ නැහැ ඕනට වඩා කෑමත් අනවශ්‍යට වඩා ඉන්ද්‍රියන් පිනවනවා නම් අනවශ්‍යට වඩා ඔය හතරක් ඔක මං කිව්වේ නෑ මජ්ක්‍ධිම නිකාය 108 125 සූත්‍රය ඔව තමයි සමාධිය වඩන්න අවශ්‍ය කරන සූත්‍රය 125යි 108 මම ඒක කිව්වේ නෑ මොකද මම ඒ කටින් කිව්වා ඒකේ කරුණු මේ මොකද ඒකේනවා මුලට ඉන්ද්‍රිය සංවර සීලය මං කිව්වේ කවුරුත් බලන්න එපා කියලා ඒක අනුව වඩනකොට මේ ඇල දොලවත් බලන්නේ එතකොට තමයි තමන් ධානයකට යන්න උදව් කරන විදියට කාමය ඇති කරන කිසි දෙයක්ට අරමුණු ගන්නෙ නෑ වැඩිය. එතකොට තමන්ට කෝටියක් සංවර සීලය සොයමර රකින්නවා කියන්නේ අන්නේ සීලය රැකෙන්න පටන් ගන්නවා. ඒක දුවන හිත අඩු වෙනවා සමාධියට හරි උදව් වෙනවා. එහෙම සීලය රකින්න ගත තමයි කායගත සතියට තපීටන් දොන. ඇවිදිනකොට එනකොට යනකොට. ටොයිලට් එකට ගියත් නාන්න ගියත් මෙහෙම මේ ශරීරය ඒ සිහිය පටනකොට ඒක එතකොට සතිය ඉරියාපතේ කියලා කියනවා ඉරියව් වලට සිහිය පීටන එක. ඒකත් තමන් දිනු කරන්න ඕන එකක් නිරන්තරයෙන්ම. අනිත් එක තමයි භෝජන මතන්‍යෝ කියලා කියනවා දානේ රස ගන්න නැතුව වළඳන එකත් නිතරම try කරන්න වෙනවා. ඒ වගේම ප්‍රමාණයට ගන්න එකත්. ඊළඟ තමයි ජාල්තාන යෝගෝ තමන්ට අවශ්‍ය ප්‍රමාණයම නිින්ද විතරක් ඇඟට දෙන එක. ඕවා මේ එතකොට ඇඳට නිින්දට යන්න ඉස්සෙල්ලා හොඳ සිතුවිලි ඇති කරන් ප්‍රභාෂවර සිතුවිලි ඇති කරන් සතපෙන එක සමාධියෙන් හෝ පඤ්ඤාවෙන් සතපිලා නැගිට ගමන් හෝ හිත ප්‍රභාෂවර කරන එක උය විදර්ශනාවෙන් ප්‍රභාෂවර කරන එක අර සක්මන් භාවනෙන් හරි ඉඳගෙන හරි අන්නේම හිත අකුසල සිත් නැති කරන් කුසල් සිත් මතු කර ඔය විදිහට ඉන්න එක්කෙනා අර උණුසුම දදා ඉන්නවා වගේ කියලා කියනවා. එහෙම කරන ගමන් තමයි අර බණ පොත් කියලා ප්‍රඥාව ඒ දේවල් ඔළුවට දාලා ධර්මයේ දාලා එහෙම ඒ කරන එක. එහෙම කරන් මේ දෙක එකට මිශ්‍ර වෙලා යනකොට භාවනාවයි සූත්‍ර කියවන එක. සූත්‍ර කියන්නේත් භාවනාවක්. හැබැයි ඒක අපි කියමු සූත්‍ර කියවීම කියලා. භාවනාව කියලා ගන්නේ සාමාන්‍ය සමාධියටනේ ගොඩක් අය. එතකොට මේ දෙක මිශ්‍ර නැත්නම් සමාධිය විතරක් වැඩුවොත් ප්‍රඥාව නැති කෙනෙක් වෙනවා. එතකොට සූත්‍ර විතරක් කියවලා හරි විදර්ශනා හරි ඒවා නිකන් ඒක විතරක් කරොතින් මොකක්ද වෙන්නේ තමන් බොහොම අර සැක තියෙන මේ හැම වෙලෙම සැකයි ওই හරි හිත චංචලය දුවන නිකන් හරි මේ මොනවාද ඇන්සයිටි තියෙන මේ මර හිත කලබලකාරී කෙනෙක් වෙනවා ওই සැක තියෙන මේක කවදාවත් වැටිලා නැහැ මේක ආයි බලනවා ආයි බලන තව වෙන වෙනම ඒවා බල බල යනවා ගලපනවා හැබැයි හරි චංචලයි. ඉතින් ওই දෙකම මිශ්‍ර වෙන්න ඕනේ. භාවනා කරන එකයි කියවන එකයි. ওই දෙක කරාම ඔක්කොම වෙනවා. ඒක සිම්පල් කිව්වොත්. නිකම්ම කියව කියව ඉන්න එක ඒක කරන්නේත් නෑ. භාවනාව විතරක් කර කර ඉන්න එක ඒක කරන්නේත් නෑ. දෙකම කරනවා නම් වැඩේ වෙනවා. මාර්ගඵල ලැබෙනවා. තිරුවන් සරණයි. සියලු දෙනාටම තව තව ධෛර්යය ශක්තිය ලැබේවන් සසර පෙර පින මත වේවන්
ස්වාමීන් වහන්සේට ශක්තිය ලැබෙන්න ඇත්තටම කෙලෙස් වලට අහු වෙන්නේ නැතුව ඒ උත්තම පිරිසුදු උත්තමයන් වහන්සේලාගේ ඒ මනස උපරිම විදියට තියාගන්න ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. හැබැයි මොන හරි මාර්ගයේ වඩලා තියෙනව නැත්ද නැහැ. හැබැයි අද කාලේ බුදුහාඳුර ජීවමානව නැති කාලෙකදී ලේසින ඒකට තමයි ස්වාමීන් වහන්සේ යම් යම් ක්‍රමයකට විදියකට පුළුවන් තරම් මේවා කරන්න බලනවා. ඒවත් තමාකේ අලුත් කොහොමද ඒක ඩීල් කරන්නේ කියලා. ඉතින් හරි ඉන්ට්‍රෙස්ටිං සමාකය හොඳ හොඳ පොයින්ට්ස් ලැබෙනවා. ඒව අනාගතයේ බණට කියාවි. වල පිංගුතලටත් ඒක උදව් වෙයි ප්‍රායෝගිකව. ඒ කියන්නේ අර ක්ලේෂන් මෙහෙම දැන් පොඩි උදාහරණයක් කිව්වොත් ඒක මට ඒ පැත්තෙන් විතරයි කියන්න ඕනේ. මං කිව්වනේ අර යම් සමාට විස කිරණ යනවා කියලා. ඒව බුදුහාඳුර පොයින්ට් වගේ කියලා තියෙනවා. හැබැයි අපිට මේ යුගයේ ඒව වැඩි, ඒ ස්වභාවය වැඩි. ඒක දැන් කෑම වුණත් අපි කෑම බැලුවත් අපේ ඒ කෑමෙන් යන විසක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙසේ අවශ්‍යන විසක්. අපිට හිතෙන්න පුළුවන් අපි කෑම කටටවත් ගත්තේ නැහැ. කෑම හිතුවත් ඒ හිතන එකෙත් විසේනවා. ඒ පින්තූරේ ඒ ස්වභාවය ඒව ගන්නම. එතකොට හිතන්න අරකයි නෑ අපි කෑම රස ගත්තෙත් නෑ ලොකු හානියක් වෙන්නේ නෑ කියලා නෑ. මම මේ උදාහරණයකට කියන්නේ. එතකොට ඒ කෑම එක ඈතින්වත් බලන එකවත් නැති වෙන වුණොත් තමයි තමන් දන්නේ තමන්ට තේරෙන්නවත් නැති සිවුම් එකක් යනවා තමන්ගේ විඤ්ඤාණයට. මොලේ කියන්නේ හරි සිවුම්ව වැඩ කරන එක. ඒකයි යම් දෙයක් නොබලත් ඉන්නේ. අනිත් එක තමයි දැන් කෑම එක බැලුවොත් සුවඳ. ඒ සුවඳ කනට ගිය ගමන්ම ඒක ටක් ගාලා ඒක මට්ටමකින් අපිට තේරෙනවා ඇත්තටම අපි වෙනස් වෙලා කියලා කෙලෙනවා කටට. කෙල එනවා කියන එක හොඳට ප්‍රකටයි. ඉතින් කෙල එන්නේ නැතුවම තියෙන එක තමයි ඉම්පෝර්ටන්ට්. දැන් මම සෑහෙන පොයින්ට්ස් දෙනවා පින්වතුනට. මේක මේ කාමයෙන් ගොඩක් බර වකවානුවක යුගයක යන කාලෙකදී ඒකයි අපි එතකොට සාමාන්‍යයෙන් ඒ අරමුණ එහෙම විඳලා දැන් විඳලා ආශාව නැති කරන්න බෑ. දැන් ඕක කොහොමම චුට්ට චුට්ට හරි මේ ඉඩ දුන්නොත් හිතලා හරි දැකලා හරි එහෙම එකේදිත් අපේ රාග අනුස්සය ශක්තිමත් වෙනවා. ඉතින් ඒත් එහෙම වෙවීකරණ භාවනාව ලොකු ප්‍රතිඵල එන්නේ නැහැ පින්වතුනි. අපි ඒ තරමට ස්ට්‍රික්ට් වෙන්න වෙනවා අර විදියට කෙලවත් වෙන්නේ නැති තරමට. මම මේ උදාහරණ වෙන දේවල් වලට තමට ආදේශ කරන්න වෙනවා පින්වතුනි. හයිද මට ඒක කියන්න බැරි වුණොත් අසභ්‍ය වෙනවා. ඒ හින්දා තමයි මේ කාරණා කියන්නේ. මොකද්ද මේ අර අරමුණු ඇහැට ගැටෙන එකවත් මොකද්ද කනට ඇහෙන එකවත් මේවට මග අරින්න බලන්න ඕනේ. බැරිම තැන මග නැතුවොත් ඒක කමක් නැහැ, කරන්න දෙයක් නැහැ. ඒතකොට 100 කියලා කියනවා බුදුහාඳුරෝ. දැන් කෑම කනකොට එතකොට අපිට ඒකයි කරන්න වෙලා තියෙන්නේ. කණ්ඩම වෙනවනේ. ඒතකොට අපි බලනවා පුළුවන් තරම් අනවශ්‍ය විදිහට රස පාලනය කරන්න බැරි ඒවා මග අරින්න. හැබැයි කටට වැටෙනකොට අර මොකද කියන්නේ මොනවාද ඒ මොකද්ද මේ සතියෙන් මේක මෙනී කර කර දතෙන් හපන්න බලාගෙන ඒක ජරාවක් වශයෙන් ඒ වගේම පටිච්ච සම්පන්නව ධර්ම මෙනී කර කර ඒව කර කර ගිය තරමට ඒකේ ඉෆෙක්ට් එක අඩු වෙනවා. ඒක බැරිම තැන අපිට ආහාර නැතුව ඉන්න පුළුවන් නම් ටැබ්ලට් එකක් වගේ අරගෙන මේ මාර්ගය යන කෙනෙක් ඒක තෝරයිනේ සමාර්ථ. මොකද ඒතකොට ඉක්මනට දිනු වෙන්න පුළුවන්. අනවශ්‍ය මෙහෙම හැම වෙලේම මේ මොනවාද ගැටි ගැටි මෙනී කර කර යන එකේදී දිනු වෙන එක අඩු වෙනවා. හැබැයි ඒක අවශ්‍යයි. මම දන්නේ මේ කියන කරුණු සමාකයට ප්‍රායෝගික කරන්න අයට ගොඩක් උදව් වෙයි. ඒකයි රාගය කියන එක අනාගාමී වෙනකල් දුරු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක හොඳට තේරුම් අරන් දැන් සමාජලට මම දැන් සමාජයට වැඩි එන්නේ නැහැ. සමාජය ගැන ටක් ටක් ගාලා පොඩි පොඩි යථා කරුණුයි නිමනට බාධා කරන්නෙමයි ටක් ටක් ගාලා නිකන් අහු වෙනවා. ඒක අද කාලේ ගොඩක් ආරාමයේ ආශ්‍රම වලයි තැන් වලයි ඔය කටයුතු තේන වෙන වලයි මේ රාගය සම්බන්ධව ගොඩක් ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට මුලින්දම්ම පරිස්සම් වෙනවා නම් ඒවට නීති දැන් විනය ශික්ෂාපද දැම්මේ ඒව අනාගතේ නේවට පරිස්සම් කරන්න තව පරිස්සමෙන් යන්න. ඒ වගේ තමයි අපි තව නීති ටිකක් එකතු කරගන්න වෙනවා.
මේක තව පරිස්සමෙන් තව ඒ අඩුපාඩු නොවි මේ තමන්ට වැඩි කරගෙන යන්න ලැබෙන. ඉතින් ඒක මම වක්‍රව කියන්නේ ඉතින් පින්වතුලට ඔක තේරුම් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒවා අපේ මාර්ගයට බාධා කියලා හිතන්නේ. හැබැයි කාරුණිකව සිද්ධ වෙන්නත් ඕනේ පින්වතුනි හැම දෙයක්ම. හැම දෙයක්ම නීති රීති කියලා හිතාගෙන ඒවා මේ ඒක එක එළියෙමුත් පිරිසුදු වෙන්න ඕනේ, ඇතුළෙමුත් පිරිසුදු වෙන්න ඕනේ. ওই දෙකම. සමාඩ අම්දේවල් මගේ අර වංචනිකව දෙන්න පුළුවන්. අපි තනියම කාමරේ කරී තැනක ඉන්නකොට අපේ ඒවට ඉඩ දෙදි. හැබැයි බාහිරෙන් අපි යම් විදියකින් මොනවාද නිකන් පෙන්නගෙන වගේ. ඒ වගේ හැම දෙයක්ම බලන් වෙනවා. ආ මට දැනෙයි මතක්. පිංගුතුලට වටිනාම එකක් මම පෙන්වන්න ගියේ මේක අර 5 6 7 8 9 10 මේ මජ්ක්‍ධිමනිකායේ 5යි 6 වෙනි එක ටිකක් හයියෙන් කියවට කමක් නැහැ. 5 වෙනි එකේ කරුණ ගන්න හොඳට. ක්ලේශය ක්ලේශය කියලා අඳුර ගන්න හැටි. ඊට පස්සේ 7 වෙනි එක හොඳට බලන්න. මේක තේරුම් ගන්න ඕනේ නෙමෙයි, ගොඩක් හොඳ ලස්සන කරුණ ටිකක් කියනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධය වැනිකොට ඒක මග අරින මේ කේක ක්ලේශ වර්ග 7යි 7ත් ටිකක් ඉක්මනට කියවට කමක් නැහැ. හැබැයි 8 8 හොඳට බලන්න. ඔය පෙළ තමයි 5 6 7 8 9 10. එතකොට ඔය ගතිගුණ ඔය විදිහට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ සතිපට්ඨානය වඩන්න. එතකොට දැන් පින්වතුන්ලන්ට සතිපට්ඨානෙ ඉබේම දහස් වාරයකින් විවිධ විදිහට වැඩිලා තියෙනවා. ධම්මානුපස්සනාව මේක මේ නිකන් අර කරුණ විතරක් ගන්න. සම්මාදිට්ඨි සූත්‍රයයි සතිපට්ඨානෙ ඒවා කියවන්න ඕනේ නැහැ. දැන් මේ පින්වතුන්ලට මේ සලායතන වර්ගය බලන්න ඕනේ. මේක අර දැනුමක් හැටියට කියවනම් වටිනවා ඉක්මනට. හැබැයි දැන් සලායතන වර්ගය තමයි ඉවර කරන්න වෙනවා. ඒ ගලපණෙක් කරන්න වෙනවා. ඒක වැඩි අවුල් කරගන්න යන්න එපා. මොකද ස්කන්ධ වර්ගයෙන් දැන් ඇවිල්ලා සලායතන එක වෙනකොට ඒක ඔළුවට වෙන දෙයක් වෙන එකක් තියෙනවා. ඉතින් අරකේ සූත්‍ර එකක් දෙකක් නේ. 5 6 නැතුව 7 7ත් ඕනේ 8 කියවන්නකෝ. 8 බලන්න. 5යි 8යි. මේ දෙක ඉක්මනට කියවන්න පුළුවන්. මේ කරුණු තමයි ගලපලා මේ වින්ඩෝන මග අරින ඕන ආකාර පිංගතුලට ධර්මයේ ශාන්තියක් වෙන්න. ඉතේ ක්‍රෑෂ් කරගත්ත සියලු පුණ්‍ය ශක්තියින් සද්ධර්මය මෙහා කරන් මාර්ගය අවදි කරගන්න තමන්ගේ විවිධාකාර කර්ම බාධා ඒවා කර්මය පිරිසුදු කරන තොටුපළයි මේකයි කියලා කියනවා. සීලය සමාධි ප්‍රඥා මේ ඔක්කොම වැඩන්න බැලුවා මේ දවස් ගන්නාවේදී. ඉතින් ඒව තුළ අනිවාර්යයෙන්ම තමගේ පෙරත් භවයේ ඉඳ තියෙන සෑහෙන විපාක කොටාශයක් සංසිඳවගෙන ආයි අනාගතයේදී දුකක් එන්නේ නැති தત્ත්වයේ මාර්ගයේ අවදි කරන එක අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්න ඕනි. සම්බුදුන් වහන්සේට සමීපව වෙන්න පුළුවන් අවස්ථාවක දැන් පිංගතුල කතා කරගෙන යනවා. මේ පුණ්‍ය ශක්තියින් තමගේ දෙමව්පියන්ට ඥාතීන්ට තමන්ට මෙහෙමයි දෙන්න පුළුවන්. තමන් පෝසත් වෙලා ඉන්න එපැයි දෙයක් දෙන්න. ධර්මයෙන් පෝසත් නම් දෙන්න පුළුවන්. මේ අනුමෝදන් කරන පිං බුලකු ශක්තියක්. මේ වෙනකොට ජීවතුන් අතර ඉන්න අය නෙමෙයි, මැරිච්ච අයත් ඇවිල්ලා ඉන්නවා. පිං ගන්න නිදහස් වෙන්න. ඉතින් හිතන්න පිංවතුනි, මැරිලා නැති අයට කොච්චර තව ආශිර්වාද වෙනව ඇද්ද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් එහෙම වඩන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ස්වාමිවංශලා හරි භික්ෂු මේ අභ්‍යමනාද මෑණිවරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ සියලු සම්බන්ධ කර්මානුරූප සම්බන්ධ අයට ධර්මයෙන් গুপ্তව අධ්‍යාත්මික වෙන්න ඕන ආශිර්වාදය සිද්ධ වෙනවා. ඒක තමයි බලවත්ම ප්‍රබලව. නැත්තම් ගිහිල්ලා ඉස්සර අපිට hina වෙනවත් මොන හරි ඉස්සරහින් දෙන එකක් නෙමෙයි. තමන්ගේ කර්මය ෂය කරගන්න බලන වෙලාවේදී ඒ අයගේ කර්මත් ෂය කරන බලවේගයක් තමන්ගෙන් යනවා. ඉතින් ඒක පින්වතුන්ලා කරගත්තා මේ කාලේ. මේ පුණ්‍ය ශක්තිය දෙමාපියන්ට ඥාතින්ට ඥාති නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැති හින්දා සත්ව ලෝකේ අවිච්චි හින්දා දේව බ්‍රහ්ම ලෝක හැමෝටම මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. තමන්ට ඉදිරි කාලෙදී ඒ දුකක් නැති මාර්ගය තව තව උපරිම වඩාගෙන යන්න, විශේෂයෙන් මේ පැල කරපු බීජය
පරිස්සමෙන් ආරක්ෂා වෙලා ඉස්සරහට තමන්ට ඒක ලොකු ගහක් කරගන්න කාලයක් වෙනකල් මේක ඉස්සරහට වඩාගෙන හිත තුල සතුටින් සැනසෙල්ලෙන් කිසි දෙයකට දුකක් එන්නේ නැතුව අනිත් අයටත් ආදර්ශයක් වෙලා ඉන්න ජීවිතයක් මතු කරගන්න ලැබෙන්න. ඒකට දෙවි දෙවතාන් වහන්සේලාගේ ආරක්ෂාව, බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ බලයත්, පෙර රහතන් වහන්සේලාගේ නිෂ්ක්ලේශී චිත්ත ශක්තියත් ආශිර්වාදයක් වෙත්වා. හැමෝටම සංසාරේ පෙරපින මතුවෙන අවස්ථාවක් වෙත්වා. මේ කරගත්ත සියලු පින් දෙමව්පියන්ට, ඥාතීන්ට, ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේලාට, සතරවරම් දෙවිවරුන්ට, සක්‍ර දේවේන්ද්‍රට, ගන්ධර්වයන්ට, බ්‍රහ්ම සාම්පති බ්‍රහ්ම දිවිරාජන් වහන්සේට, ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න සියලු බ්‍රාහ්මණින් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඍෂිවරුන්ට, මුනිවරුන්ට, සිද්ධර්ලට, ඒ හැමෝටම අනුමෝදන් වෙත්වා. නාගීන්ට, ගන්ධර්වයන්ට, නාගරාජීන්ට, වෘක්ෂ දේවතාන් වහන්සේට, ඒ පර්වතවලට, පොළොව මහිකාන්තාවට, මුහුදට, ආකාශයට, සුළඟට, හැම තැනටම අරක්ගත්ත සියලු දෙවිතාන් දේවරාජවරුන්ට අනුමෝදන් වෙත්වා. දේව සේනාධිපතිවරුන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ නොපෙළෙන පේන පෙරුම් පුරණ සියලු උතුමන් වහන්සේලට අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම සත්ව ලෝකින්දන් දේව බ්‍රහ්ම ලෝක දක්වාත් 33 කෝටියක් දේවතාන් වහන්සේලා බුදු සසුන රකින්න අනුමෝදන් වෙන්න. තිරහත් කාලයක් 5000ක් කල් මේ මහා නිදුකාණන් වහන්සේගේ, මහා කාරුණිකයන් වහන්සේගේ ඒ සද්ධර්මය ශාසනය ආරක්ෂා කරත්වා. ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය පරිස්සමෙන් ආරක්ෂා කරලා මේ යුගයේත්, මේ කාලෙත් සත්වයන්ට ගැලවෙන්න අවස්ථාවක් ඒ බුද්ධ ශාසනයෙන් සිද්ධ වේවා.